സാധ്യത ഭവത് അഹോരുമ സമഗ രംഗന കടിതോളിയൻ തരമാ ആറ്റ്വസിറ്റി ജനപ്രിയ രംഗന ശില്പിനിയെ ശലിനി താരക ദൻ നവതാ സുപുരുദു പരിധി ഏകെ രംഗന കടിതോള നിയലനവ ഇതെന്നകെ നവതമ തതു ദനഗന്ന അപി ഏട കഥാ കല പസുകിയ കാലേദിയെ ശലനിടത് കോവിഡ് ആസാധിതുണ ദൻ കൊഹമദ ദൻ ഗുഡക് ഹൊണ്ടായി സാമാന്യ തത്വൻ ഇന്നമ ඉදලා හිටලා පොඩි පොඩි අපහසුතාවයන් නම් ඇති වෙනවා ඒවා ටික කාලයක් යනතුරු පවතිනවා කියලා වෛද්‍යවරුන් කියනවා සමහර වෙලාවට කොන්දේ අමාරුවක් ඇති වෙනවා පඩි පෙළවල් නගින්න අමාරුයි ඒ නිසා රෝගත කිරීම කරද්දී උනත් ඒ ගැන පරිස්සම් වෙනවා ශලනි කොවිඩ් ආසාදිතේ කුණේ රෝගත කිරීමකදී ආසාදිතෙක් බව දැනගත්ත මොහොතේ ඇත්තටම මොකද හිතුනේ රෝගත කිරීම කරපු නාට්‍යයක ආසාදිතුණු කීප දෙනෙක් හිටපු නිසා තමයි මමත් ආසාදිතුනේ. ඒක දැනගත්ත වෙලාවෙ නම් මේ පාර හැදෙයිද කියලා මට හිතුණා. ඒතේ කවුරුද එකහමාරකට වැඩි කාලයක් මේ රෝගයෙන් බොහෝ පරිස්සම් වුණා. ඉතින් මේ පාර නම් හැදෙන්නේ නැතුව බේරණ එකක් නැහැ කියලා හිතුවා. වෙනදා නම් ආසාදිතයන් මේ විදිහට ලොකුවට ගැටුනේ නැහැ. කොහොම හරි ඒ අය ආසාදිතින් කියලා දැනගද්දී මටත් පොඩි පොඩි රෝග ලක්ෂණ ඇති වෙලා තිබුණේ. ඒ නිසා PCR පරීක්ෂණේ කරන්නත් කලින් මමත් ආසාදිතයෙක් කියලා මන් දැනගෙන හිටියේ. හැබැයි මම රෝගයට ලොකුවට බය වුණේ නැහැ. රෝග ලක්ෂණ මතුවෙද්දී මම මට ආශ්‍රිතුණු හැමෝම දැනුවත් කළා. මේ පිටි රෝගය ගැන රෝගෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා අපි දන්නවනේ. ඒ නිසා ලොකු බයක් දැනුනේ නැහැ. මම මුලින්ම මගේ හිතට බයක් නොදැනෙන්න මගේ හිත හය කරගත්තා. පුළුවන් තරම් හොඳ ගීත ඇහුවා. ඒ කාලෙදී ශලනි දිනපොතක් ලියලා ඔයාගේ මුහුණු පොත හරහා මිනිස්සුන්ව දැනුවත් කළා නේද? ඔව්, සාමාන්‍යයෙන් මම දිනපොත ලියන්නේ නැති කෙනෙක්. කාමරේ අස්සට වෙලා දවස් 14ක් තනියම ඉන්න අමාරුයි. ඒ නිසා මට කරන්න දෙයක් නැති නිසා තමයි මම දිනපොත ෆෝන් එකෙන් ටයිප් කළා මගේ පොතට දැම්මේ. කවදා හරි කාට හරි ප්‍රයෝජනයක් වේවි නේද කියලා මං හිතලා තමයි ඒක පළ කළේ. ඇත්තම කිව්වොත් ඒක බොහෝ දෙනෙක් බලලා තිබුණා. මට ඒකදී ඇතිවුණු රෝග ලක්ෂණ මං ගත්තු ප්‍රතිකාර කළ දේවල් පවා සටහන් කළා තිබුණා. බොහෝ දෙනෙක් ඒක ප්‍රයෝජනෙට ගත්තායි මට කිව්වා. මේ ජනප්‍රිය කලාකාරිනියක් මිනිස්සුන්ගේ ආදරේ දිනාගත්තු කලාකාරිනියක් කොවිඩ් ආසාදිතයෙක් වීමත් සමග බොහෝ දෙනෙක් ශලිනිට ඉක්මන් සුව පැතුවා. මේ ලැබුණු ආදරේ ගැන මොකද හිතන්නේ? ඇත්තටම මේ වගේ ආදරණීය ප්‍රේක්ෂක කොටසක් ඉන්නේ ගැන සතුටුයි. සමහර තරුණ නංගිලා මලිලා ඔයාට අසනීපුණා කියලා දැනගත්තාම අපේ අම්මා ඇඬුවා. ඔයා වෙනුවෙන් පඬුරා ගැට ගැහුවා කියලා මෙසේජ් ચાල් තිබ්බා. ඒ ආදරේ හරි වටිනවා. ඒ අය මාව පෞද්ගලිකවම දැකලා මුණ ගැහිලා නොතිබෙන්නේ නැති. නමුත් චරිත තුළින් ඒ අය අපේ ජීවිතයට සමීප වෙලා තියෙනවා. ඒ වගේ ආදරය ලැබීම පිනක්. ඔය ආදරේ අසනීපුණු එකට කැමති වුණු පිරිසකුත් ඉන්නවා. අසනීප වෙලා මැරිලා යනව නම් හොඳයි කියලා හිතන අයත් ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. මිනිස්සුන්ගේ නපුරු ගති ඈත් කරන්න අමාරුයි. හැබැයි එකෙනෙක් දෙන්නෙක් එහෙම හිතුවත් දහස් ගණනකේ ආදරය හරිම වටිනවා. මම වෙනුවෙන් බෝධි පූජා තියපු දුකුණු හැමෝටම ස්තුති කරන්න ඕන. නොදන්න කෙනෙකුට ආශිර්වාදය කිරීමත් ලොකු දෙයක්. ඒ ආශිර්වාදය නිසා මම ඉක්මනට සුවපත් වුණා. කොවිඩ් ආසාදිතයෙක් දින 14කට වඩා පරිස්සම් වෙන්න කියලා වෛද්‍යවරු කියනවා. රංගන ශිල්පිනියක් විදිහට අදටත් ඔබ රංගන කටයුතු වල නියැලෙනවා. අපහසුාවක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා. මං සති පහකට වැඩි කාලයක් රංගන කටයුතු වල නියලුනේ නැහැ. ඒ වෙනුවෙන් මම මේ දවස්වල දායක වෙන ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන කියා දෙන්න ආදරේ තරම් කියන නිර්මාණයට වගේම චලෝ නිර්මාණයටත් ස්තුති කරන්න ඕන. ඒ අය මන් නිසා රූගත කිරීම නතර කළා. මම ආයෙත් රංගනයට දායක කරගන්න හදිස්සි වුණේ නැහැ. මුල් දවස් 3-4 අනතුරු රංගනය කළත් පඩි පෙළවල් නගින්න අමාරු වුණා. ඒ කිසි දෙයකට ඒ අය මාව සම්බන්ධ කරගත්තේ නැහැ. තාමත් හවසට සමහර දවස්වලට කොන්දි අමාරුව තියෙනවා. තාමත් විවේකයේ අවශ්‍යයි. වෛද්‍යවරුන් පවා ව්‍යායාම කරන්න එපා. එහෙම ව්‍යායාම කරනව නම් විනාඩි 20ක් වගේ හිමීට ඇවිදින්න. හැබැයි හතිය වගේ එනව නම් ඒකත් නවත්තන්න කියලා තමයි වෛද්‍ය උපදෙස් ලැබලා දීලා තියෙන්නේ. කෙටි චිත්‍රපටය හරහා ශලිනි අධ්‍යක්ෂණයට යොමු වෙලා තියෙනව නේද? ඒක ඇත්තට නිකමට කරපු දෙයක්. පළවෙනි ලොක්ඩවුන් එකේදී අපි නිකන්ින් බැරි කමට සැලසුම් කරපු වැඩක්. එහෙම සැලසුම් කරන්න හදද්දී ලොක්ඩවුන් ඉවර වුණා. ඒ නිසා ඒ කාලෙදී ඒක කරන්න අපිට බැරි වුණා. වෙන වෙනම රූගත කිරීම කරන්න හිතුවත් අපි ඒවා එකටම රූගත කිරීම කළා. මට මේ වෙනුවෙන් අපේ කණ්ඩායමේ ගොඩක් හොඳ සහයෝගයක් ලබා දුන්නා. ඒ වෙනුවෙන් කුරුළුවන් ගමගේ ශාන් නල්විස් ප්‍රියන්ත විධානපතිරණ අනුරාධා ඉදිරිසිංහ පූජන දන්දනී ඇතුළු ඒ හැමෝම මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මේ වන විට ඒක YouTube එකේ බලන්න පුළුවන්. මගේ පළමු අධ්‍යක්ෂණයට ප්‍රතිචාර හොඳයි. ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන් පවා ප්‍රතිචාර දක්වලා තිබුණා. පළවෙනි වැඩේ නිසා මට ඒ ගැන සතුටුයි.
කිරීම කාලයක සිට හිතාගෙන හිටපු දෙයක්ද නැහැ එහෙම කිසිම දාක හිතේ තිබුණේ නැහැ මේක ක්ෂණික හිතට ලැබුණු සිතුවිල්ලක් ලොක්ඩවුන් කාලෙදී නිකන් ඉන්න බැරි කමට කරපු දෙයක් පුංචි තිරේ ජනප්‍රිය හොඳම රංගන ශිල්පිනිය වුණත් සිනමාවට සම්බන්ධ වෙන්නේ අඩුවෙන් ඇයි මේ පසුගිය වසරේ චිත්‍රපට කීපයකට ආරාධනා ලැබුණා නමුත් කොවිඩ් වසංගතය නිසා ඒ සියලු දේ නතර වුණා මේ පවතින තත්ත්වයත් එක්ක චිත්‍රපටයකට විශාල මුදලක් යට කරන්න නිෂ්පාදකවරු ඉදිරිපත් වෙන්නේ අඩුවෙන් අද වෙද්දී අලුත් අධ්‍යක්ෂකවරුන් හොඳ නිර්මාණ කළත් ඒවා තිරගත කරන්න යාමේදී අවසරය හිමි වෙන්නේ හරිම අඩුවෙන් මේ අලුත් දක්ෂ අධ්‍යක්ෂකවරුන්ට මුදල් ආයෝජනය කරන්න නිෂ්පාදකවරුන් මැලි වෙනවා කොහොමටත් මන් ටෙලිනාට්‍යවලට ලැබෙන ආරාධනා තරමට චිත්‍රපටවලට ආරාධනා ලැබෙන්නේ නැහැ ඒකට හේතුව මම දන්නේ නැහැ අනේ මේ වෙනකොට සැබෑ ජීවිතයේ පෙම්වතියක්ද මගේ පෞද්ගලික ජීවිතය ගැන මම ප්‍රසිද්ධ කරන්න කැමති නැහැ මම විවාහ වෙනවා නම් ඒක ඒ කාලෙදී සිදුවේවි මට පෙම්වතුන් ඉඳලා තියෙනවා නමුත් මගේ පෞද්ගලික ජීවිතයට වඩා රංගන ජීවිතය තමයි මිනිස්සු විවේචනය කරන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ සමහරු අපේ ගෙවල් වල අපි ජීවත් වෙනවා වගේ අපිට චරිත සහතික දෙනවා මගේ පෞද්ගලික ජීවිතේ කවුරුවත්ම දන්නේ නැහැ ඒක තමයි ඇත්ත නිසඳස් කවි ගීත ලියන එක නතර කළාද නැහැ ලියනවා ඇත්තම කිව්වොත් කොවිඩ් හැදිලා තියදී මගේ අතින් කිසිම දෙයක් ලියවුනේ නැහැ ඒ කාලෙදී මම පොත් කියවන්න උත්සාහ කළා මට කියවන්නත් බැරි වුණා මම පුළුවන් තරම් චිත්‍රපට නම් බැලුවා ගීත කීපයක් කළා මේ වෙද්දී වැඩ ආරම්භ කළා තියෙන්නේ ඉදිරියේදී ඒ ගීත ටික අහන්න පුළුවන් වේවි රංගන ජීවිතේ කවදාවත් හිතලා නැද්ද අපරාධ නිලියක් වුණේ කියලා වෙලාවට හිතලා තියෙනවා නැත්තේ නැහැ මිනිස්සුගේ කතන්දර එන කාලේ මාව නොමර මරණ කාලවලට අපරාධිනේ නිලියක් වුණේ කියලා හිතලා තියෙනවා හැබැයි එහෙම වුණා නම් මගේ ජීවිතේ මෙච්චර ශක්තිමත් වෙන්නේ නැහැ මට දැන් මිනිස්සු කියන දේවල් ගාණක් නැහැ මට මේ මිනිස්සු ගැන පව් අපරාධ ඒගොල්ලෝ ලේ කෝප කරගෙන පව් පුරවගෙන සල්ලි වියදම් කරගෙන SMS ගහගෙන කරන දේවල් දැකලා දැන් හිනා යනවා මිනිස්සු මොනවා කිව්වත් ඒවා දැන් මගේ ඇඟේ වදින්නේ නැහැ අසරණ ජීවිතය කියලා තමයි කියන්න තියෙන්නේ එනවා ඔයා හිත හයිය කෙල්ලෙක් කියලා ජීවිතේට ප්‍රශ්න එද්දී ඒ හිත හයිය කරගත්තේ කොහොමද හිත හයිය වුණේ මිනිස්සු ගහපු ගල්හින්දමයි ඒ සිදුවීමෙන් පස්සේ මම පුදුමාකාරව මානසික වැඩනු කෙනෙක් ඇති තරම් අඩපු කෙනෙක් මාස කීපයක් මන් තනියෙන් ඇඬුවා දැන් මට කිසි දෙයකට ඇඬින්නේ නැහැ කලා ශේස්ත්‍රයට ආයෙන්නේ නැහැ කියන මානසිකත්වයේ මං හිටියා නමුත් මගේ දෛවයේ ඊට වඩා වෙනස් සබා දහම්මාව ශක්තිමත් කළා මගේ හද සාක්ෂිය මම වැරදි කරපු කෙනෙක් නෙමෙයි කියලා දන්නවා ජීවිතේ ගත සමහර තීරණ ගැන පසුතැවිලි වෙලා තියෙනවද සමහර තීරණ ගැන අපරාධයේ වෙලාවේ ඒක නෙමෙයි කරන්න තිබුණේ කියලා හිතලා පසුතැවිලි වෙලා තියෙනවා සමහර ප්‍රශ්නවලදී මං හොඳ වැඩි මිනිස්සු ඒවයින් අයිති ප්‍රයෝජන ගත්තා මං මිනිස්සුන්ට අනුකම්පා කරන කෙනෙක් ඒවයින් ඇතැම් අය අයිති ප්‍රයෝජන ගත්තා කොවිඩ් නිසා යහළුවන් 3 දෙනාට මුණගැහෙන්න බැරි වෙන්නේ නැති නේද ඔව් ඒක නම් ඇත්ත දිනක්ෂි මවක් වෙන්නේ හිටපු නිසා අපි මුණගැහුනේ නැහැ ජූනි මාසෙදී මායි අසේකයි දිනක්ෂි මුණ ගැහුණා දැන් අපි හැම වෙලේම මෙසේජ් කරනවා දිනක්ෂිගේ තත්ත්වය නිසා අපි එහෙ අනේක හොඳමදි තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්